ජාතික ජනබලවේගය විජේවීරගේ අරමුණු වලින් බැහැරව ගමන් කරනවා. 13ට එකඟවීම හොඳම උදාහරණයයි. අසේල කුරුළු වංශගේ සටහනක දක්වනවා. මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය මේ වන විට පෙනී සිටන බවත්, එදා රෝහණ විජේවීර ඇතුළු 60,000ක් ජීවිත පූජා කරමින් අපේක්ෂා කළ අරමුණු වලින් බැහැරව ඔවුන් ගමන් කරන බවට හොඳම උදාහරණය මේ බවත් දෙවන පරපුර දේශපාලන මණ්ඩලයේ සංවිධානයේ නායක උවිඳු විජේවීර, රෝහණ විජේවීරගේ පුතා එලෙස ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කර තිබෙන්නේ දිරිමින පුවත්පතේ. තාත්තා එදා කිව්වා ඉන්දියන් ව්‍යාප්තවාදයට එරෙහිව සටන් වදිමු කියලා නේද පුතේ? එවැගේම තාත්තා ඉන්දියන් වඳුරු හමුදාවේ ලොමු කියලා කිව්වා. කිව්වා නේද පුතේ? තාත්තේ කාලේ බීලුණු කන්නේ කිව්වා, මයිසූර් පරිප්පු කන්න එපා කිව්වා. එහෙම හරි නේද පුතේ? නමුත් දැන් ඉන්න අය බීලුණු ප්‍රශ්නෙකුත් නෑ, මයිසූර් ප්‍රශ්නෙකුත් නෑ, ඉන්දියන් ව්‍යාප්තවාදයකුත් නෑ, බලය බෙදීම ප්‍රශ්නෙකුත් නෑ, ඉන්දියන් බඩු වර්ජනයකුත් නෑ. ඒගොල්ලෝ කියන්නේ අමූල් කිරි වුණත් කමන්නේ, ටෙන්ඩර් දාලා දෙන්න කියලා. කිසිම ප්‍රශ්නයක් නෑ. මාලිමාවේ ඔෆිස් එකේ නැත්තේ එක දෙයයි, අනිත් ඔක්කොම තියෙනවා. විජේවීරගේ ඡායාරූපය මේ සහිත මාලිමාවේ නැත්තේ විජේවීරගේ ප්‍රතිපත්තිය පමණයි. මාළු පාංගල මාළු නෑ වගේ මාලිමාවේ විජේවීර නෑ. අනිත් සියල්ලම තියෙනවා.